sadu namo tassa bhagavato arahato sammasambuddhassa sadu 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 namo buddhaya deviyanta minisunta hitasuwa salasana sila satunta anukampa ayati apage sasru ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. අද දවසේ අපි මේ සූදානම් වෙන්නේ පින්වත්නි, පින්වත් ස්වාමීන් වහන්සේ සමගින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් සතර සම්‍යක් ප්‍රධාන වීරිය මුල් කරගෙන මේ ධර්මය සාකච්ඡා කරන්නටයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේ ගත් වීරිය විශේෂයෙන් ඒ කුසල් දහම්වල තියෙන සෑහීමටපත් නොවීම ගැන අපි කතාබස් කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා දවසක් ද්වින්නාහම් භික්කවේ ධම්මානං උපඤ්ඤාසින් පින්වත් මහණනි මේ කාරණා දෙකක් තියෙන වටිනාකම මා දැනගත්තේ අවබෝධයෙන්මයි කියනවා. යාච අසන්තුට්ඨිතා කුසලේසු ධම්මේසු. මේ කුසල් දහම් දියුණු කර ගැනීම ගැන යම් සෑහීමටපත් නොවීමක් ඇත්ත. ඒ වගේම යාච අප්පටි වානිතා ප්‍රධානස්මින්. ඒ කියන්නේ ප්‍රධාන වීරිය කිරීමේදී යම් නොපසුබස්නා බවක් ඇද්ද? මෙන්න මේ දෙක භාගතුන් වහන්සේ අවබෝධයෙන් දැනගත්තා කියනවා. ඊළඟට භාගතුන් වහන්සේ වදාලා අප්පටි වාණි සුදාම් භික්කවේ පදහාමි. ඒ කියන්නේ භාගතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි නොපසුබස්නා වීරිය යුතු ඒ භාගතුන් වහන්සේට මේ විදිහට වීරිය කළා කියනවා. ඒ තමයි කියනවා කාමං තච්චෝච නහාරුච්ච අට්ටිච්ච අවසිස්සතු ශරීරේ. ඒ කියන්නේ මේ ශරීරේ සමත් නහරත් ඇටත් ඉත්‍ත්‍රි වෙතුත් ඉත්‍ත්‍රි වේවා. ඒ මස්ලේ වේලේවා යම් දේකට පුරුෂ ශක්තියෙන් යුතුව පුරුෂ වීරිය යුතුව පුරුෂ පරාක්‍රමයෙන් යුතුව පත්විය යුතු නම් ඒ උතුම් දෙයට නොපැමිණ මේ වීරියත් හරින්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ ඒ අප්‍රමාදයේ මුල් කරගෙන සම්බෝධියට පත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් ඒ නිසා භාගතුන් වහන්සේ ගත් වීරියම අපටත් ශ්‍රාවකයන්ටත් ගන්න කියලා භාගතුන් වහන්සේ වදාලා මෙන්න මේ විදිහට තුම්මේ චේපි භික්කවේ අප්පටි වානම් පදේයාත. එනිසා පින්නත් මානි ඔබත් නොපසුබට උත්සාහෙන් වීරිය කරන්න. කාමං තජෝච නහරුච අට්ටිච අවසිස්සතු ශරීරේ. මේ ශරීරේ හමයි නහරයි ඇටයි ඉතුරු වෙතොත් ඉතිරි වේවා. මස්ලේ වියලේවා. උපස්සුතු මංසලෝහිතං යන්තං පුරිස තාමේන පුරිස විරියේන පුරුෂ පරක්කමෙන් පත්තබ්බං. ඒ කියන්නේ පුරුෂ වීරියෙන් පුරුෂ ශක්තියෙන් පුරුෂ පරාක්‍රමයෙන් පත්වීතු යම් උතුම් දෙයකට පත් වෙන්න තියනවද එතනට නොපැමිණ මේ වීරියත් හරින්නේ නැහැ කියලා භාගතුන් වහන්සේ අපටත් පුහුණු වෙන්න කිව්වා. තුමේ චේ බික්කවේ න චිරස්සේව යස්සත්තාය කුලපුත්තා සම්මදේව අගාරස්ම අනගාරියම් පබ්බජති. ඉතින් ඒ නිසා ඔබත් පින්නත් මහණෙනි මේ ගිහිගිය අතහැරලා මේ අනගාරික බුදුසසුනි පැවිදි වුණාද ඔබටත් පුළුවන් වෙනවා කිව්වත් තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානම් ඒ නිවන් මාගේ අවසානය උතුම් අරහත්වයට දිත්තේව ධම්මේ සයන් අබෙඤ්ඤා සච්චිකත්තා උපසම්පජ්ජ වේරිසිත මේ ජීවිතයේදීම උනත් සාක්ෂාත් කරගන්න එවැනි වීරියකට පුළුවන් කියලා භාගතුන් වහන්සේ වදාරලා නැවතත් ඒක ආපහු කියනවා. මේක කොයිතරම් වටිනවද කියන පින්නසවන භාගතුන් වහන්සේ ආයෙත් වදාලා තස්මාතිය බික්ක වේවන් සික්කිතබ්බං කියලා අප්පටි වානම් පදිස්සාම මේ කුසල් දහම් වල මේ නොපසුබස්නා වීරිය ගන්න කියනවා. මේ ඇඟේ හම නහර ඇට ඉතිරුනොත් ඉතිරුනාදින් මස් ලේ මස් වීරුනොත් වීරුනාදින් පුරුෂ බලයෙන් පුරුෂ හයියෙන් පුරුෂ ශක්තියෙන් යමා මහා නිවනට නොපැමිණ වීරියත් හරින් නැහැ කියලා පුහුණු වෙන්න කියලා භාගතුන් වහන්සේ තමන් වහන්සේම උපමා කරගෙන මේ වදාලේ. ඉතින් ඒ නිසා පින්න ස්වාමීන් වහන්සේගෙන් අපි බලාපොරොත්තු වෙනවා අහන්නට ඒ බෝසතාණන් වහන්සේ අපගේ භාගතුන් වහන්සේ බෝසත් අධිවි අවදීයේදී ගත්තු වීරිය ගැන සඳහන් දේශනාවක්
තියෙනවා මේ සුත්ත නිපාතේ ප්‍රධාන සූත්‍රය නමින්. අනේ දේශනාව බුදුරජාණන් වහන්සේගේ වීරිය ගැන තවදුරටත් අසා දැනගන්නට කැමැතියි පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්ස. පින්වත් ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට මේ ප්‍රධාන සූත්‍රයේ අපගේ භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයට පෙර බෝධිසත්වයන් වහන්සේ වැඩ සිටිද්දී මේ වෙර වැඩූ ආකාරයට අපි දන්නවා උන්වහන්සේ සය අවුරුද්දක් මේ දුෂ්කර ක්‍රියා කළා. පදං වෙර වැඩුවා. උන්වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධය පතාගෙන ආර්ය පරිශ්‍රණේ උන්වහන්සේ යෙදුනා. මේ කයට දුක් දීමින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කියලා ඒ කාලේ තිබ්බ ඒ පිළිගැනීම උන්වහන්සේ ඇති කරගෙන උන්වහන්සේ මහත් වූ වීරියකින් ඒ සඳහා මේ යෙදුන මේ පදං වෙර වැඩුවා. එහෙමයි. නිරංජරා ගාන්තිර. ඉතින් ඒ කාලේ මේ වෙච්ච මේ සිදුවීමක් තමයි උන්වහන්සේ කරා මේ මාර්යා පැමිණිච්ච අවස්ථාවක මාර්යාත් එක්කන් ඇති කරගත්තු සංවාදය තමයි මේ දේශනාවේදී විනස්සානහ සඳහන් වෙන්නේ. ප්‍රධාන සූත්‍රයේ සඳහන් වෙන්නේ. ප්‍රධාන සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා තං ඕ බෝසතාණන් වහන්සේ විද්දී මාර්යා අමතලා බුදුරජාණන් වහන්සේ මේ කතා කරන විදිහ බෝසතාණන් ගාථාවලින් තියෙන්නේ. තං මං ප්‍රධාන පහිතත්තං නදින් නිරංජරං පති. ඕ විපරක්ඛම්ම ජහයන්තං යෝගක්ඛේමස්ස පත්‍ය. නිරංජර ගන්තිරි පරදුවටම තබා දිවිය. අමා නිවන ලබනු පිණිස දැඩි ලෙස වෑයම් කරමින් නිරතුරුවම සමාධියම වඩමින් සිටිනා මා වෙත නමුචි කරුණං වාචං භාසමාන උපාගමි. ඕ නමුචි කියලා කියන්නේ මේ වසවත් මාරයා කරුණාබර බස් කියමින් වසවත් මරු පැමිණියේය. භාසමාන උපාගමි ඇවිල්ලා ඕ මේ විදිහට කරුණාබර බස් කියන්න ගත්තා. කිසෝ ත්වමසි දුබ්බන්නෝ ඕ සාන්තිකේ මරණං තව ඔබ අයියෝ ඔබ දැන් බොහෝ ලෙස විරූපී වෙලා කෙසඟ වෙලා කෙට්ටු වෙලා ඉන්නේ. සමීපයට පැමිණ තිබේ සන්තිකේ මරණන් තව ඔබ මරණේ සමීපයට දැන් ඇවිල්ලා තියෙන්නේ. මරණාසන්න වෙලා ඉන්නේ කියලා කියනවා. මාරය ඇවිල්ලා අර පදං වෙර වඩන භාග්‍යතුන් වහන්සේ ගාවට ඇවිල්ලා කරුණාවෙන් මේ විදිහට කියනවා. බෝසතාණන් වහන්සේ ළඟට. ඔව් තවදුරටත් කියනවා සහස්ස භාගෝ මරණස්ස. ඔව් දහසක් පංගුම තියෙන්නේ මරණයට. දහසක්ම පංගු තියෙන්නේ මරණයට. ඒකංසෝ තව ජීවිතං ජීවත් වන්නට තිබෙන්නේ හෙත් එකම පංගුවක් ඔබේ. ජීව බොහෝ ජීවිතං සෙයෝ ජීවත් වෙන්න භවත ජීවත් වීමම ශ්‍රේෂ්ඨයි. ඒවං ඔ ජීවං පුඤ්ඤානි කාහසි ජීවත් වෙලා පින් කරගන්න හොඳට. එහෙමයි. පින්වත ජීවත් වනු මැන උතුම් දෙයකි මේ ජීවිතය. ජීවත් වී කළ හැකි මේ ඔබ හට නොයෙකුත් පින්කම් කියනවා. චරතෝචති බ්‍රහ්මචරියං අග්ගි හුත්තංච ජෝහනු. ඔ ඔබ ඔය සුරකින බඹසර සමග යාග හෝම කළොත් පහූතං චීයතේ පුඤ්ඤං ඔබට බොහෝ පින් කරගන්න පුළුවන්. කිම් පධානේන කාහසි ඔය පදං වීරිය වැඩීමේ ඇති ප්‍රයෝජනය කුමක්ද? වීරිය අතහරින්න කියලා මේ මාර්යා බෝසතරණ වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා. ගිනි පුදන්න කියනවා නේද? එහෙම පින් කරගන්න. පින් කරගන්න කියනවා. ඊළඟට දුග්ගෝ මග්ගෝ පධානාය දුක්ඛරෝ දුරබිසම්බෝ. මේ වීරිය ආදීනෝ වීරිය කිරීමේ ආදීනෝ මතු කරනවා. පරදුවටම තබා දිවි යන මග නම් අපහසුමේ දුක්ඛරෝ දුරබිසම්බෝ. ඉමා ගාථා බණං මාරෝ අට්ඨා බුද්දස්ස සාන්තිකේ. ඕ මෙන්න මේ ගාථාවන් කියාගෙන මාරයා බුදුරජාණන් වහන්සේ සමීපයට ආවා කියන බෝසතාණන් වහන්සේ සමීපයට එදා ආවා කියන. එහෙමයි. ඉතින් මේ අපිට බොහෝ සෙයින් හිතන්න පුළුවන් මේ සම්බුද්ධත්වයේ පිණස පින්වත් ස්වාමීන් වහන්සේ මතක් කරපර දේශනාවේ බුදුරජාණන් වහන්සේ මම මේ වීරිය වැඩුවා කියනවා. කාමං තචෝච නහරුච අට්ඨිච අවසිස්සතු. මේ ශරීරයේ මේ සම් නහර ඇට ඉතුරු වෙතොත් ඉතුරු වේවා. උන්වහන්සේ චතුරංග සමන්නාගත වීරියෙන් අර සොත්තේ බමනා දුන්න කුසතන එලාගෙන අර මේ බෝසෙ වෙනේ වාඩි වුණානේ. එහෙමයි. මේ ශරීරයේ සම්මස් මේ සම් ඊට පස්සේ ඇට මේ ඉතිරි වෙතොත් ඉතිරි වේවා. එහෙමයි. ඊළඟට ලේ මස් වේලෙතොත් වේලේවා. යම් පුරුෂ ධෛර්යයකින් පුරුෂ පරාක්‍රමයකින් යම්
තැනකට පත්වෙන්න ඕනද, ඒ අනුත්තර සම්බෝධියට පත්වෙන්න ඕනද, ඒ තත්ත්වයට ඒ සම්බෝධිය සාක්ෂාත් නොකොට මම මේ වීරිය අතහරින්නේ නැහැ කියලා උන්වහන්සේ ද අදිෂ්ඨාන කළා. ඔව් බොහොම මුල ඉඳගත්තේ. ඉතින් ඒ විදිහට ඉඳගත් වෙලාවේ මේ කරුණාබර බස් කියමින් මේ මාර්යා පැමිණි තිබෙනවා කියලා අපිට මේ සිහිපත් වෙනවා. පින්නස්ස නිරංජර ගන්තිරේ කියලා තියෙන මෙතන නේද? හරදුවටම තබා දිවිය. එහෙමයි. අමා නිවන ලැබනු පිණිස ඔව් දැඩි ලෙස වෑයම් කරමින් නිරතුරුවම සමාධියම වඩමින් සිටිනා මා වෙත ඇවිල්ලා තමයි මේ මාර්යා මේ විදිහට කිව්වා කියන්නේ. තං තථාවාදීනම් මාරං භගවා ඒතද බ්‍රෝවි. ඒ විදිහට කියාගෙන ආපු මාර්යාට භාග්‍යතුන් වහන්සේ මෙහෙම කිව්වා කියනවා. පමත්ත බන්ධු පාපිම යේනත්ථේ නිදා ගතු. ප්‍රමාද වූ හැම දෙනාගේ මිතුරා වූ පාපිෂ්ඨය පමත්ත බන්ධු. ප්‍රමාදී අයගේ ඥාතියා වෙන පාපි මාර්ය. ඔබ ඒ අර්ථයෙන්ම තමයි මාවත් ප්‍රමාදයට පත් කරන අර්ථයෙන්ම තමයි ඔය මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඔබ මේ මට ඇවිල්ලා පින් කරන්න කියන්නේ මේ ඔය පදම් වීදි අතහරින්න කියලා කියන්නේ මොකද දුෂ්කර දෙයක් කියලා ඔබ ඔය කරුණාවෙන් කිව්වට ඔබ ඔය ප්‍රමාදී උදවියගේ ඥාතියා වෙන මාරේ ඔබ ඔය අර්ථයෙන් මාව ප්‍රමාදයට පත් කරන්නමයි මෙතනට ඇවිල්ලා ඔය කියන්නේ කියනවා. එහෙමයි. අනුමත්තේනපි පුඤ්ඤේන අත්ථෝ මයිහන්න විජ්ජති. අනුමාත්‍ර පිනකින්වත් මට අර්ථයක් ප්‍රයෝජනයක් නෑ. යේ සංච අත්ථෝ පුඤ්ඤානං තේ මාරෝ වත්තු මරහති. යමෙකුට මේ පිනකින් අර්ථයක් වැඩක් තියෙනවා නම් මොකද බුදුරජාණන් වහන්සේ පින සම්පූර්ණ කරගෙන එහෙමයි මේ පාරමිතාවන් සම්පූර්ණ කරගෙන මේ අවසාන ආත්ම භාවයට පැමිණලා උන්වහන්සේ මේ වෙරවීරී මේ චතුරංග සමන්නාගත වීරියෙන් එදා බෝසත් වෙන ඉඳගත්තේ මට පිනෙන් මේ කරගන්න ඕන දේවල් මම කරගෙන තියෙන්නේ. පිනකින් වැඩක් තියෙන කෙනෙකුට මට දැන් ඊටාම සුළු පිනකින්වත් මට ප්‍රයෝජනයක් නැහැ කියන. සීළු පින සම්පූර්ණයි බාත. සම්පූර්ණයි. පිනකින් යම් කෙනෙකුට වැඩක් තියෙනවා නම් එයා ගාවට ගිහිල්ලා ඔක කියන්න කියන. ඔව් බලන්න බුදුරජාණන් වහන්සේගේ වීරිය උන්වහන්සේ පින්න ස්වාමීන් වහන්සේගේ කල්පනා කරනවා අර ආලාර කාරාම උද්දකරාම පුත්තේ ගුරුවරුන් ගාවට ගිහිල්ලා මේ ආලාර කාරාමට විතරක් නෙමෙයි ශ්‍රද්ධාව තියෙන්නේ මට ශ්‍රද්ධාව තියෙනවා ආලාර කාරාමට විතරක් නෙමෙයි වීරිය තියෙන්නේ මටත් වීරිය තියෙනවා කියලා තමයි උන්වහන්සේ ඉගෙන ගන්න පටන් ගන්න. එහෙමයි. ඒක ස්වල්ප කාලයකින් උන්වහන්සේ ශිල්ප ශාස්ත්‍ර හැදහැරීමෙන් පවා ඉදිරියට ගියා උන්වහන්සේ කල්පනා කරපු රටාවෙන් වීරිය ඇති කරගත්තු විදිහ. එහෙමයි. ඉතින් කාමයන් අතහරින්න අර විදිහට නේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ සක්විති රාජ්‍යයක් අතහැරලා මේ නෛෂ්ක්‍රමයට අභිනිෂ්ක්‍රමණය කරන්න. ඉතින් මහා වීරියකින් මේ බෝසතාණන් වහන්සේ දෙක් කළේ. ඉතින් මෙතනදී වදාරනෝ අත්ති සද්ධහ තථා වීරිය පඤ්ඤාව පඤ්ඤාච මම විජ්ජති. මට ශ්‍රද්ධාව තියෙනවා, වීරිය තියෙනවා, ප්‍රඥාවත් මා තුළ දකින්න තියෙනවා. ඒවං මං පහිතත්තම් හි කිං ජීව මං මම පුච්චසි. දිවි පුදමින් මේ අවිරින් මා වෑයම් කරන විටදී කිං ජීව මම පුච්චසි. ඇයි ඔබ මට පවසන්නේ ජීවත් වන්නට කියලා? පහිතත්ත ජීවිතය අතහැරලා වෑයම් කරද්දී ඇයි ජීවත් වෙන්නේ කියන්නේ කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මාරයට කියනවා. නදීනම් පි සෝතානි අයං වාතෝ විසෝසේ. ඕ මේ මගේ සිරුර පිසදාගෙන මේ හැමමී යන වාතයට සුළඟට පුළුවන්. ඕ නදීනම්පි සෝතානි විසෝසේ. වේලවද අර පේන නේරංජලා ගඟේ වතුර වේලල දාන්න පුළුවන් මේ මගේ ශරීරයේ හමාගෙන යන සුළඟට, ශරීරයේ පිසදාගෙන යන මේ සුළඟට අර නේරංජලා ගඟේ තියෙන ජලේ සිඳලන්න පුළුවන්, වේලවන්න පුළුවන්. කිංච මේ පහිතත්තස්ස ලෝහිතන් නූපසුස්සේ. ඉතිං මාත් දිවි පුදමින් මේ තරම් වීරිය වඩද්දී මොකද මගේ ලේ දහර වීලි නොයාවිද කියලා අහනවා. අර නදී සැඩපහරත් ජලපහරත් වේලලා යනවනම් මගේ මේ ශරීරයේ ලේ වීලි නොයාවිද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනවා. ඒ තරම් ජීවිතයේ අතහැරෙනවා පහිතත්ත වීරිය කරන්නේ. එහෙමයි. ලෝහිතේ සුස්ස මානම් හි පිත්තං සෙම්හංච සුස්සති. ඒ විදිහට ලේ දහරත් වේලෙන විට පිටත් සමග සෙම වේලෙනවා. ඇඟ මස් සිඳිලා යන විට පහන් වේ සිත බොහෝසේ. එවිට වැඩේ සිහි නුවණද පිහිටයි මගේ සමාධියේද. මන්සේසු කීය මානේසු බිහියෝ චිත්තම් පසීදති. මේ විදිහට මස් ෂේ වෙලා යද්දී හිඳිලා යද්දී අර බුදුරයන් වහන්සේ අදිෂ්ඨාන කරගත් වීරිය ගැන උන්වහන්සේක නිකන් වචනයකට සීමා කරලා ප්‍රකාශ කරපු දෙයක් නෙමෙයි. මෙව සිඳිලා යද්දී ලෝහිත මේ ලේ වේලිලා යද්දී පිට සෙම වේලිලා යද්දී මස් මේ වේලිලා යද්දී
බිහියෝ චිත්තම් පසීදති මගේ සිත වඩ වඩාත් සංසිඳෙනවා. බිහියෝ සතේච පඤ්ඤාච සමාධිච මම තිට්ඨති. එවිට මගේ සිහිනුවන සතිය ප්‍රඥාව සමාධිය මා තුළ වැඩෙනවා. සිතලන් දැන් පින්නසයන්ස මට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ සච්චයකට මහා සච්චයකට මේ සිහිපත් කරනවා. මේ විදිහට මේ උන්වහන්සේ අප්‍රාණික ධ්‍යාන වඩපු අවස්ථාවක් ගැන කියනවනේ. මේ උන්වහන්සේ හුස්ම නොගෙන හුස්ම මේ පිට කරන්නේ නැතුව නාසයෙන් කටින් පිට කරන්නේ නැතුව අප්‍රාණික ධ්‍යාන කාලේ වැඩුවාම මේ පිරිසුදු බව ලැබෙනවා කියලා අවබෝධය ඇති වෙනවා කියලා. අත්තිකිලමතාන යෝගී දෙන කාලේ. ඔව් අත්තිකිලමතාන යෝගී යෙදෙන කාලේ. උන්වහන්සේ වැඩුවා කියනවා. ඊතරම් තදට ඒ විදිහට කළා. එතකොට මේ කන් වලින් හුලං අර හරක් මේ කියන්නේ මයින්හමක් විබින්නා වගේ හෝස් ගාලා හුලං පිට වෙනවා වගේ සද්දයක් ඇහෙන ගත්ත කියන. එතකොට මේ දැඩි වේදනාවක් මේ ඔළුව තුල ඇති වුණා කියනවා. මේ දැඩි වරපටකින් මේ ඔළුව මේ හිර කරනවා වගේ. තවදුරටත් උන්වහන්සේ මේ මේක දැඩි කළා කියනවා. එතකොට මේ කුස තෙරපෙන්න ගත්ත කියනවා. මේ ගව ගහතකෙක් මේ ගවයාගේ අර මේ බඩ තියුණු ගෙරි කපන කැත්තකින් කපද්දී යම් වේදනාවක් එනවද? ඒ වගේ වේදනාවක් දැනුණා කියනවා. ඇඟ මේ ගිනි අඟුරු මේ ගොඩක පුච්චනව තරම් 10ක් දෙවිල්ලක් ඇති වුණා කියලා. එච්චර වේදනාව විඳිද්දි බුදුරජාණන් වහන්සේ සිහිනුවන පිහිටියා කියනවා. සිහිනු මුලා වුණ නැහැ කියනවා. ඒ වේදනාවෙන් හිත යටපත් වුණේ නැහැ කියනවා. බලන්න මේ විදිහට මේ ලේ වේලිලා යද්දි, පිත සෙම වේලිලා යද්දි, මස් වේලිලා යද්දි මගේ සිත වඩ වඩාත් පහදිනවා, පහදිවි කියනවා. සිහිය නුවන සමාධිය මගේ පිහිටනවා කියනවා. එහෙමයි සනස. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ සාන්නහන්සේ සිහිපත් කරපු සූත්‍රයේ උන්වහන්සේ මේ අවබෝධයෙන්මයි මේකේ මේ වීරයේ ප්‍රයෝජනය බුදුරජාන් වහන්සේ මේ බුදු දේශනා තුළ දේශනා කරලා තියෙන්නේ නේද සාන්නහස්. ඉතින් තවදුරටත් දේශනා කරනවා තස්ස මේවං විහෙරතු පත්තස්සුත්තම වේදනා වසන විටදි මේ අයුරින් පරම වේදනාව දැනි කාමේ නාපෙක්ඛතේ චිත්තං පස්ස සත්තස්ස සුද්ධතං. ඕ එවිට තව තවත් මාසිත නොපතන්නේ මේ කාමේ. මේ විදිහට මම වාසය කරද්දී මගේ හිත මේ දුක් වේදනා දැනෙද්දි මගේ කාමේ හිත පිහිටන්නේ නැහැ කියනවා. පතන්නේ නැහැ කියනවා. බලා ගනුව මේ ලෙස පවතින කෙනෙකුගේ පිරිසුදු බව පස්ස සත්තස්ස සුද්ධතම් මේ විදිහේ මේ සත්‍යකුගේ පිරිසුදු බව ලබා ගන්න හැටි බලාගෙන හිටපන් කියලා මාරයට මේ භගතුන් ඔව් බුදුරජාණන් වහන්සේ පවසනවා. බෝසතාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මාර්යාගේ සේනාව පින්නස් ස්වාමීන් වහන්සේ මේ කියනවා ඔබේ සේනාව මම අඳුරගත්තා. අසමර සේනාව ගැන සඳහන්. අසමර සේනාව බුදුරජාණන් වහන්සේ පරාජයට පත් කළේ මේ අවබෝධයෙන්ම හඳුනාගෙන. අපි කෙටියෙන් මේ සිහිපත් කරගනු පින්නස් ස්වාමීන් වහන්සේ කාමාතේ පටමාසේන ඔබේ පළවෙනි සේනාව කාමයේ කියනවා. එතකොට මේ ධර්ම මාර්ගයෙන් කෙනෙක් මේ විසිවෙන්න මේ වීරිය කටයුතු කරන්න ඕන අවස්ථාව මේ මාර්යා අපේ ධර්ම මාර්ගයෙන් බැහැර කරන්න. මේකත් දැන් මේ බුදුරජාණන් භාග්‍යතුන් වහන්සේ මේ සියලු දෙනාටම වීරිය උපදවන උත්තමයන් වහන්සේ මේ සම්බෝධිය ලබන්න කටයුතු කරද්දී මේ මාර්යා විශාලම බලපෑම මේ බාධක එල්ල කළේ භාග්‍යතුන් වහන්සේට. එහෙමයි. ඉතින් මේ වීරියෙන් අපිට කටයුතු කරන්න මේ මාර සේනාවක් මේ මාව යටපත් කරන්න මට මේ බලපෑම් කරන්න කියලා හඳුනාගෙන අපිට වීරියෙන් කටයුතු කරන්න මේ දසමාර සේනාවන් හඳුනාගෙන තිබීම බොහෝ සෙයින් වැදගත් වෙනවා. මේ ප්‍රධාන සූත්‍රයේ තමයි මේ දසමාර සේනාවන් මේ විදිහට විස්තර වශයෙන් සඳහන් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. කාමයන් ප්‍රථම සේනාව කියනවා. ဒုတိය අරති උච්චති. දෙවෙනි සේනාව කියනවා මේ අරතිය කුසල් දහම් වල සිත වැඩෙන ස්වභාවය. තතිය කුපි පාසාති. තුන්වෙනි සේනාව මේ බඩගින්න පිපාසය. අර කුසීත වස්තු වලින් හිත යට කරගන්න. එහෙමයි ස්වාමීනි. කරුණු තියෙනවා. එතන මාර සේනාවක් වෙන්නේ එතකොට. චතුත්ති තණ්හා පෞච්චති. හතරවෙනි සේනාව කියනවා තණ්හාව. එහෙමයි. පංචමී තේන මිද්ධන්තේ නිදිමතත් එතකොට පස්වෙනි සේනාව. චට්ඨා බිහිරු පෞච්චති. හයවෙනි සේනාව භය. තති ගැනීම ඇති කර ගැනීම. එහෙමයි. සත්තමී විචිකිච්ඡාති. හතවෙනි සේනාව සැකය කියනවා. මක්ඛෝ තම්බෝ තේ අට්ඨමී. ගුණමකුකම දැඩි බවත්. අටවෙනි අපේ හිතේ ඇති වෙනකොට මාර සේනාව. එහෙමයි. ලාභෝ සිලෝකෝ සක්කාරෝ. ඔව් ලාභද පැසසුම් සැලකෙලි. බොරුවෙන් ලබන යසස
නවවැනි සේනාව නුඹේ මිච්ඡා ලද්දෝච යෝ යසෝ වැරදි විදිහට ලබන යසස පිළිවෙර සම්පත් ඔබේ නවවැනි සේනාව කියනවා ඊළඟට යෝ චත්තානං සමුක්ඛංසී පරේචාව ජානති තමන්ව උසස් කරමින් අනුන්ව පහතට හෙළමින් හිතන ස්වභාවයේ අත්ුක්ඛංසන පරවම්බනේ 10 වෙනි මාර සේනාව කියනවා ඒසා නමු චිත්තේ සේනා මේ මාර සේනාව බුදුරයන් වහන්සේ ඔබේ සේනාව මං අඳුරගත්තා මෙන්න මේ අයයි තමයි ඔබේ සේනාව ඉතින් අපි අද කාලේ මේ මේ වගේන් තමයි මේ ශ්‍රාවකයන් ධර්ම මාර්ගයෙන් බැහැර කරවන්නේ මේ වීර්යය ඇති කර ගන්නට ඕනේ මේ කරුණ අපේ ජීවිතේට එද්දි මේ දසමාර සේනාව අඳුන ගන්න අඳුනගෙන දේශනාවෙන් අපි ඒ අවස්ථාවේදී වීර්යයෙන් කටයුතු කිරීමට තමයි නුවණ සිහිය මෙහෙවන්නට ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ තවදුරටත් පින්න ස්වාමීන් වහන්සේ දේශනා කරනවා ඒසා නමුචි තේ සේන කන්හස් සාභි ඕ කන්හස් සාභිප්පහාරිනි. නමුචියේ කෘෂ්ණේ කියන පාපී මාර්ය ඔබගේ නැතන් අසූරෝ ජිනාති චෙත්වාව ලබතේ සුකං. ඔ සූර වීර නැති කෙනෙකුට නැතන් අසූරෝ ජිනාති සූරවීර නැති කෙනෙකුට ඔක ඔබේ ওই සේනාව දිනන්න බෑ කියනවා දිනා ගන්නට නම් නොහැකිය සූරවීර නැති කෙනෙකුට එහෙත් දිනාගත් කෙනාට හැකිය අමා සැප ලබන්න චිත්වාච ලබතේ සුඛං අමා සැප ලබන්න පුළුවන් ওই මාර සේනාව කවුරු හරි වීරයෙන් සිඳලෙවෝ එහෙමයි සවන්න ඒස මුංජං පරිහරේ ධීරත්තු මම ජීවිත මුදු තනපත් හිසේ තබා කේමි සපත කරමින් මම සංගාමී මේ මතන් සෙයෝ යං වේ ජීවේ පරාජිතු මේ කෙලෙස් සහිත සිතකින් යුතු මේ ජීවිතේ නින්දා වේවා ඕ ධිරත්තු මම ජීවිතම් මේ කෙලෙස් සහිත මේ ජීවිතේ නින්දා වේවා කියන ධිරත්තු මම ජීවිතම් සංගාමී මේ මතන් සෙයෝ මේ කෙලෙස් යුද්ධයෙන් පෙරදී ජීවත් වෙනවට වඩා මේ යුද්ධ සංග්‍රාමයේදීලා යුද බිමේ මැරෙන එක ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ ශේෂ්ඨයි කියන මතන් සෙයෝ යංචේ ජීවේ ජීවත් වෙලා පරාජය වෙනවට වඩා වටිනවා කියන. ඒතර කුසතන එහෙසේ තියලා එහෙම කියන්නේ භගතන. ඔව් සපත කරමින් කියනවා. කාලේ ප්‍රතිඥා දෙන විදිහක් වෙනවා. නෑ ළඟතර එලාගත් කුසතන මිටි වෙන්න පුළුවන්. තවදුරටත් කියන පගාල්හා එතන දිස්සන්ති ඒකේ සමන බ්‍රහ්මණ. තංච මග්ගන්න ජානන්ති යේන ගච්ඡන්ති සුබ්බතු. ඇතැම් ශ්‍රමණ බමුණු පිරිස හසු වුණු විට මාර සෙනඟට සැබෑ ලෙසම පවතින තතු දැක ගන්නට අසමත් වේ. සදහම් පිළිවෙතින් යුතුව යා යුතු යම් මගක් වේද නොදනිත් මේ හැම දෙන අමා නිවන් දෙන ඒ මග. සමන්තා ධජනින් දිස්වා යුත්තම් මාරං සවාහිනින් යුද්ධාය පච්චු ගච්ඡාමි මාමන්ඨානා අචාවයි. කොඩිද හාත් පස නංවා සේනා ඇති මරු පැමිණේ. ඔන්න එදා බුදුරජාන් වහන්සේ බෝධිමූලේ වැඩ ඉද්දි මාරේ ආපු විදිහ එහෙමයි දස බිම්බරක් මාර සේනාවර නාලාගිරි යත අපිට නැගලා කොඩිද හාත්පස නංවා සේනා ඇති මරු පැමිණේ පෙරමඟ බලමින් මෙහි මම මරුහා යුදයට පිවිසෙමි මට හිමි වී තිබෙන තැනින් කිසිවිට මා නොසලේවා දැන් මාරයා ওই ආසනේ මටයි අයිති කියලා එතනින් ඉවත් කරන්න හදවනේ පින්නස් ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මේ අවස්ථාවේදී කියපු ප්‍රකාශය තියෙන්නේ මා මට හිමි වී තිබෙන මේ ආසනයෙන් කිසිවිට මා නොසලේවා මාමන් ඨාන අචාවයි මේකේ මම චුත නොවේවා එහෙමයි සම යන්තේ තං නප්පසහති සේනං ලෝකෝ සදේවකෝ තන්තේ පඤ්ඤාය ගච්ඡාමි ආමං පත්තං වස්මන ලෝකේ දෙවි මිනිසුන් හට නොහැකිය මැඩලන්නට නම් ඒ තොපගේ මාර සෙනඟ මැඩලන්නට නොහැකිය කියනවා මේ ලෝකේ දෙවි මිනිසුන්ට එහෙත් දියුණු කළ නුවණින් මැඩලමින් මම මේ මාරසේන සෙනඟ කළු ගලකින් හොඳින් මඩින අමු මැටි පිටක් වගේ මාරසේනාව මැඩලනවා කියන. එහෙමයි සන. තවදුරටත් පින්වත් ස්වාමීන් වහන්සේ තියෙනවා ඕ වසින් කරිත්වා සංකප්පං සතින්ච සුප්පතිට්ඨිතං රට්ඨා රට්ඨං විචරිස්සං සාවකේ විනයං පුතු හැම සිතිවිලි දමනේ කොට මනවින් පිහිටුවා සිහිය සැරිසරමින් යන්නේ මිමා හැම ගමටම හැම රටටම හික්මවන්නේ මේ දහමේ පින්වත් ශ්‍රාවක ජනයා. බෝසතාණන් වහන්සේ ඒ විදිහට පවසනවා. බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට ලැබලා මම මේ ධර්මයේ ප්‍රචාරය කරගෙන ගමින් ගමට යනවා කියලා පවසනවා. තේ අප්පමත්තා පහිතත්තා එතකොට ඒ ශ්‍රාවකයන්
අප්‍රමාදීව ජීවිතාසාව අත්හරිමින් මම ශාසන කාරක මගේ ශාසනේ කටයුතු කරනවා කියනවා. යෙදී වාසය කරන පිළිවෙත. අකාමස්සතේ ගමිස්සන්ති. අකාමස්ස කියලා පින්නස්සානස් මෙතන මේ නිවනට සඳහන් වෙන මේ වචනේ. එහෙමයි. ඒ අකාමස්සතේ ගමිස්සන්ති අය මහත් වීරියෙන් වීරියක් අරගෙන නිවන් මගේ බැස ගනු ඇත. යත් ගන්්වාන සෝචර යම් තැනකට පැමිණුණු විට ශෝක තැවුල් කිසිත් නැතිද නිවන නමින් යුතුවේ තැනට ඔවුන් සියලු දෙන යත්මය කියන. අකා මස්සතේ ගමිස්සන්ති නිවන නමින් යුතු තැනට යනවා කියලා. එහෙමයි. ඉතින් ඔය විදිහට පෙන්වන ස්වාමීන් වහන්සේ සත්ත වස්සානි භගවන්තං අනුබද්ධින් පදා පදා බුදුරජාන් වහන්සේගේ පියවරක් පියවරක් පාසා මාරය අවුරුදු 7ක් ගියා කියන. එහෙමයි. ඕතාරණාදි ගච්ඡිස්සං සම්බුද්ධස්ස සතිමතු. ඔව් බුදුරජාණන් වහන්සේගේ මේ ඉඩක් ලැබුණ නැහැ කියන බුදුරජාණන් අවුරුදු 7 පුරාවටම පියවරක් පාසා ගිහිල්ලත් සිදුරක් හොයාගන්න සිදුරක් අර කුසීත භාවය කියන මේ එක අකුසලයක්වත් උන්වහන්සේ තුළ මතුවන් නැහැ. එතකොට නේ පින්නස්සාන් වහන්සේ අපි අර මුලදීම ඇහැවේ. එහෙමයි. සතුටටපත් උන්නේ නැහැ මේ සීසල් කුසල් දහම් වල යෙදීමටත් වීරිය සම්බන්ධයෙන්ුත් නොපසුබසනා වීරියෙන් සෑහීමටපත් උන්නේ නැහැ කියන. නැහැ කියනවනේ. ඒ නිසා මාරාට සිදුර අවුරුදු 7ක් පුරාවටත් මාරාට සිදුරාවක් ලැබුණේ නැහැ. බුදුරජාන් වහන්සේ සිහිනුවණින් වාසය කරපු නිසා. හේ. ඕ ඊට පස්සේ මාරයා පරාජයට පත් වූ හැටි සඳහන් වෙනවා. මේද තෙලේ පාටින් යුතු ගල් කුලකට රැවටිලා මේද තෙලක් වගේ තියෙන ගල් කැටයකට රැවටිලා ඒකේ මෘදු බවක් මේකේ රසවත් කියලා මේකේ රසයේ විඳින්නම් කියලා අපි මේකෙන් සොම්නස ලබා ගන්නම් කියලා ඔව් සිතට අරගෙන ඒ ගලවට කැරකෙමින් සිටින කපුටෙක් වගේ මේද තෙලේ පාටින් තියෙන ගලක් වටේ මේ එකකින් රසයක් විඳින්නම් ඒකේ මෘදු බවක් ඇති කියලා ඒකට ලං වෙලා වට වෙලා කොටන කපුටෙක් වගේ කැරකෙමින් ඉන්න කපුටෙක් වගේ අලද්ධා තත්ථ අස්සාධං වායසෙත්තු අපක්කමි ලබා ගන්නට බැරි වූ විට සිතාගත් කිසි සතුටක් ඒ ගලෙන් ඒ කාකට ලබා ගන්න බැරි වුනහම කිසි සතුටක් හිතාගත් විදිහට කාකෝ සේලං ආසජ්ජ නිබ්බිජ්ජා පේම ගෝතම ඒ කාක්කායි ගල අතහැරලා යනවා වගේ ඕ කපුටු මෝඩයෙක් විලසේ මමත් ගොසින් හැප්පෙන්නට ගෞතමයන් සමග මෙසේ පෙරද පලා යන්නේ අපි කියන අපිත් මේ කපුටෙක් වගේ අර මේද තෙල් පාසානයකට රැවටුනා වගේ ගෞතමයන් වහන්සේ මේ මෘදු කෙනෙක් ඇතුළු වෙන්න පුළුවන් කරදර කරන්න පුළුවන් කියලා හිතාගෙන ආවට අපි අවුරුදු 7ක් ඔබ වහන්සේ පසුපසින් ආවා. වසංගියට ගන්න බැරි වුණා. බැරි වුණා. ඉතින් අවසාන වශයෙන් තියෙනවා ශෝකසිතින් මඩනාලද ඒ මරුගේ කිසිල්ලෙන්ද වීණාවද කඩා වැටුණු කියන. වැටුණා ගිලිහි. දුෂ්ට වූ සිතින් යුතු ඒ පවු ඇති යක්ෂ තෙමි අතුරුදහන් වුණා එහිම. ඊට පස්සේ මරේ විදියට පෙරදිලා පලා ගියා. පලා ගියා. ඒ තමයි ප්‍රධාන සූත්‍රයේ භාගිතුන් වහන්සේගේ වීරිය ගැන අපිට හිත පහදවා ගන්න අපිට එතකොට බුදුරජාණන් වහන්සේ මේ චතුරංග සමන්නාගත වීරියෙන් ජීවිත අවසාව අත්හැරලානේ. එහෙමයි. ඒ දුෂ්කර ක්‍රියා කළ අවුරුදු 6ක් පුරාවට එසේ උන්වහන්සේ මේ ජීවිතේ පොද කරලා කැප කරපු මේ කැප කරලා අවබෝධ කරගත්තු ධර්මයක් තමයි අද අපිට ලැබිලා තියෙන්නේ. එහෙමයි. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ මේ අවබෝධයෙන් මේ වීරියේ තියෙන අනුසස් ගැන බුදුරජාණන් වහන්සේ අපට මේ බුදු දේශනා වල මේ දේශනා කරලා තියෙනවා. ඉතින් අපි මේ බුදුරජාණන් වහන්සේගේ වීරිය ගැන චිත්ත ප්‍රසාදයට පත් වෙලා බෝසතාණන් වහන්සේ මේ ඇති කරගත්තු අපිත් මේ බුදුරජාණන් වහන්සේට කරන උත්තරම පූජාව තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට මේ ගුණ ධර්ම දිනු කරගන්න අප වීරිය කිරීම ප්‍රතිපත්ති පූජාව වීරිය කිරීම. එහෙම. එහෙමයි වෙන ස්වාමීන් වහන්සේ. හොඳමයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසෙත් සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැන විශේෂයෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ සම්බුද්ධත්වයේ ලබන ජීවිතේ සිදු කළ වීරිය ප්‍රධාන සූත්‍රය අතරින් අපි කතා කළේ. මුලින් අපි සිහිපත් කළා භාග්‍යතුන් වහන්සේ චතුරංග සමන්නාගත වීරිය මේ ඇඟේ ලේමස් වීරුණුත් වීරුණාදෙන් සම නහරයට ඉතුරුණුත් ඉතුරුණාදෙන් කියලා යම් වීරියක් ගත්තද ඒ වීරියම ශ්‍රාවකව අපටත් ගන්න කියලා භාග්‍යතුන් වහන්සේ අපට ආවාදකට වදාලා ඒ විදිහට හික්මෙන්න පුහුණු වෙන්න කියලා වදාලා. ඉතින් ඒ නිසා මේ විදිහට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වශයෙන් අප හැම දෙනාටමත් බුදුරන් වහන්සේගේ ශ්‍රාවකෝ දෙවියන්ට මිනිසුන්ට
ලෝකෙ හැම දෙනාටමත් බුදුරජාණන් වහන්සේගේ වීර්යය ගැන හිත පහදවාගෙන ඒ තුළ පිනක් උපදවාගෙන තමන්ටත් මේ වීර්යයට පැමිණෙන්නට සසර දුක් නිමා කරගන්නට මේ උතුම් සම්බුද්ධ දේශනාව සම්බුද්ධ සාකච්ඡාව මේ බුද්ධ වචනය කතාබස් කිරීමේ රැස් කළ පින ඒකාන්තයෙන්ම ශ්‍රද්ධා රූපවාහිනී ශ්‍රද්ධා ගුවන් විදුලිය කටයුතු කරන හැම දෙනාටමත් ඒ වගේම ගුරු දේවත්වම් පින්න ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අප හැම දෙනාටම හේතු වාසනා වේවා සාදු 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 සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝති සාදු සාදු සාදු